අයිබෝවන් සුබ දැසනක් අද ජුනි මාසේ පළවෙනිදා අඟහරුවාදා අලුත් මාසයක පළමු දවස අඟහරුවාදා දවසේ සිවුදසින් අපි සූදානම් බොහෝ තොරතුරු කතා කරන්න අලුත් මාසයක් උදා වෙලා වසරේ බොහෝ මාස ගණනක් ගෙවී ගිහිලා තියෙනවා දවසින් දවස ඉදිරියට අපි යනවා නමුත් කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක ඒ පිළිබඳව කතා කරද්දී අපිට අපේ පුරුදු දෛනික ජීවිතයේ සමහර දේවල් අපිට කරන්න බැරි වෙනකොට නොහැකි වෙලා තිබෙන අපේ වසංගත තත්ත්වයෙන් බේරෙ නැත්නම් අපේ සමාජය තුළ අනිකුත් පුද්ගලයන් සමග එයින් ආරක්ෂා වීමට කටයුතු කළ යුතු නිසා හැබැයි අපි ඔබට හිතලා බලන්න අපි මේ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව කතා කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා පළමු මරණේ ලෝකයෙන් වාර්තා වුණු දවසේ ඉඳලා පළමු ආසාදිතයන් සිය ගණනින් හඳුනාගත්තු දවසේ ඉඳලා ඔබට හිතෙන්නට ඇති මේක අපි මුහුණ පාපු ඉතාම දරුණු වසංගත තත්ත්වයක් නැත්නම් බොහොම දරුණු ඛේදවාචකයක් ලෝකෙට මුහුණ පාන සිදු වුණ කියලා. නමුත් අපි අද පළමුවෙන්ම කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා ඊටත් වඩා දරුණු ඛේදවාචකයක් පිළිබඳව ලෝකයේ මිය වෙනකොට දීර්ඝ කාලීනව මුහුණ දෙමින් ඉන්න. ඉතින් ඒ තුරතුරුත් එක්කම තව බොහෝ තුරතුරු විශ්ලේෂණය කරන්න අද සිවුදස මැදිරේ ඉන්නවා ප්‍රවීණ විදේශ වෙත් විචාරක මාධ්‍යවේදී විජේදසා නායක. අයිබෝන් සිවුදසනක් ඔබට ඉතින් තුරතුරු පෙළ ගැස්මත් බලලම ඒ තුරතුරු මොනවද කියලා එකින් එක අපි කතා කරමු. තොරතුරු පෙළ ගැස්මේ පළමු සිරස්තලයේ විදිහට ඔබ දකින්නට ඇති ගෝලීය උණුසුම් ඉහළ යාමත් සමගින් මානව ප්‍රජාවට මුහුණ දීමට සිදු වෙලා තිබෙන දරුණු ඛේදවාචකය පිළිබඳව ඇත්තටම අපි පළවෙනි කාරණාව විදිහට මම ඔබෙන් අහන්න කැමතියි මේ කොරෝනා වසංගතයටත් වඩා දරුණු තත්ත්වයක්ද කියන කාරණාව. ඔව් පැහැදිලිවම ඇත්තටම දැන් අපි එකක් තමයි මේ සංජීවනී මේ මාධ්‍ය වාර්තා කරන්නේදී අපි ගත්තොත් එහෙනම් අපි මේ මොහොතේ මුහුණ පා සිටින ගෝලීය අර්බුද මේවට අපි ග්ලෝබල් ඉෂුස් කියලා කියනවා. මාධ්‍ය එකට එකතුනොත් එහෙම මේ මං කියන්නේ රතවාහන අනතුරු වලින් සිදුවන මරණ නැත්තම් උදරා බාධ වලින් සිදුවන මරණ වුණත් හරියට ගත්තොත් මිනිස්සු මේ බය කරන්න පුළුවන් සංඛ්‍යා ලේඛන තියෙනවා. ඉතින් මේක අපි කතා කරන්න යන්නේ මේ දේශීය විපර්යාසයේ බලපෑම නිසා සිදුවන මේ මිනිස් මරණ සංඛ්‍යාව. මේක වාර්තාගත ලෙස වැඩි වෙලා තිබෙනවා. දැන් ඔය කාර්මික අවධිය කියලා කියන්නේ මේ අපි 2000 අපි ගතත මේ 1850 1904 වකවානුව. මේ වකවානුවෙන් පස්සේ ගෝලීය උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 1කින් පමණ වැඩි වෙලා තිබෙනවා. හැබැයි උෂ්ණත්වය වැඩිවීම ලෝකයේ විවිධ කලාපවලට විවිධ ආකාරයෙන් තමයි බලපාලා තිබෙන්නේ. දැන් අපි ගත්තොත් එම ද්‍රව ප්‍රදේශ අපි කියන පෝල රීජන්ස් කියලා. මේ ද්‍රව ප්‍රදේශවල සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මේ කාර්මික කියන්නේ పూర్ව කාර්මික අවධියේ පැවති මට්ටමට වඩා දිගුණයකින් පමණ වැඩිලා තිනවා සිසු කලාපවලට වඩා. දැන් මේ නවතම අධ්‍යයනයක් ස්විට්සර්ලන්තයේ බර්න් නගරයේ සරසවියක් ලෝකේ තෝරාගත් රටවල් 43ක ස්ථාන 723ක් ආශ්‍රිතව තමයි මේ අධ්‍යයනය කරලා තිබෙන්නේ. මේකෙන් තහවුරු වෙලා තිබෙනවා දේශගුණික විපර්යාසය මුල් කරගෙන තමයි ලෝකයේ මේ උෂ්ණත්වය හා සම්බන්ධ මරණ සෑම මරණ තුනෙන් එකක් සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. කියන දැන් එන්න අපි ගත්තොත් එහෙම ලෝකයේ විවිධ කලාපවල විශේෂම අපි යුරෝපාකරයේ ගත්තොත් එහෙම මේ ග්‍රීෂ්ම ඍතු උෂ්ණත්වයේ පෙර නොවිරු ආකාරයකට ඉහළ යාමක් මෑත අවදි තුල අපිට දකින්නට පුළුවන්. මේ අධ්‍යයනය සිදු කරලා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ බර්න් සරසවියේ පර්යේෂකයන් පිරිසක් එනා විසේඩෝ කැබ්‍රේරා කියන මේ විද්වතෙක් ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදු කරලා තිබෙන මේ අධ්‍යයනයේදී තහවුරු වෙලා තිබෙනවා ලෝකයේ මේ විශේෂයෙන්ම දේශගුණික විපර්යාසය ඍජුව සහ මේ බොහෝ දුරට දැන් අපි මේක දකින්නේ දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵල හැටියට අපි දකින්නේ එක පැත්තකින් නියඟ නිරතුරුව සිදුවන මේ කුණාටු වලින් එළවෙන බලපෑම අනෙක් අතට සාගරයේ ජල මට්ටම ඉහළ යාම ග්ලැසියර දියව යාම ඒ වගේම සාගර ජලයේ තිබෙන උෂ්ණත්වය වැඩිවීම ඉතින් මේක මේ ආකාරයේ බලපෑම් වලට අමතරව ඍජුවම සතුන් කෙරෙහි මිනිසුන් කෙරෙහි අනෙක් අතට මේ හැබිටැට්ස් කියලා අපි හඳුන්වන වාසභූමි ප්‍රදේශවලට වෙන බලපෑම ගත්තට පස්සේ මේක පෙර නොවිරු ආකාරයක මේ ඇතර මේක අජම් අපූර්ව අධ්‍යයනයක්. මේ අධ්‍යයනය තහවුරු කරනවා සාමාන්‍යයෙන් උෂ්ණත්වය මුල් කරගෙන සිදුවන මිනිස් මරණ සංඛ්‍යාවෙන් 37%ක්ම මේකට ප්‍රධානම හේතුව තමයි දේශගුණික විපර්යාසයෙන් සිදුවන බලපෑම. මේ වාර්තාවේ තිබෙනවා ඇන්ත්‍රොපෝජෙනික් ක්ලයිමේට් චේන්ජ් කියලා මේ දේශගුණික විපර්යාසයෙන් සිදුවන පරණ හැටියට තමයි හඳුන්වලා දීලා තිබෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් ඔය මෑත කාලේ
විශේෂම 1991 2018 වකවානුව තුළ මේ අද්දිනයට විෂය වෙලා තිබෙනවා. ලෝකේ ප්‍රධාන කලාප ගණනාවක උෂ්ණත්වය මුල් කරගෙන සිදුවන මරණ වාර්තාගත ලෙස අඩියලා තිබෙන මේ අද්දිනේ දැන් තුනෙන් එකක් මරණ මේ heat related death සැටියට හඳුන්වන දේශීය පරිසරයට සම්බන්ධ වෙන බව මේ අද්දිනෙන් තහවුරුලා තිබෙන අතරම තවමත් ලෝකේ සමහර කලාපවල ඒ කියන්නේ අප්‍රිකාවේ දකුණු ආසියාවේ ඇතැම් කලාප මේ අද්දිනේට විෂ වෙලා නැහැ. යම් විදියකින් මේ සංඛ්‍යාවල එකනතාවට පස්සේ මේ මරණ සංඛ්‍යාව මීටත් වඩා ඉහළ යා හැකි බව තමයි මේ අද්දිනේ මගින් තහවුරු වෙලා තිබෙන. ඉතින් මේ නිසාද මේ The Guardian පුවත්පතේ වගේ මේ SME Science Nature මේක ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා. මොකද සාමාන්‍යයෙන් මේක දැන් අපි වෛරසයකින් සිදුවන මරණ සංඛ්‍යාව නිරතුරුව වාර්තා වුණාට උෂ්ණත්වය හා සම්බන්ධ අනෙක් අතට දේශුනික විපර්යාසය හා සම්බන්ධව සිදුවන මරණ අර සංඛ්‍යාත්මකව තාම මේ මේ මාධ්‍යයට හරියට එන්නේ නැහැ. මොකද අපි අපි සාමාන්‍ය මාධ්‍යකරුවෝ මේ අපි අර කතා කරන අපේ නිවුස් වැලියුස් වල ප්‍රවෘත්ති කාමරවල ප්‍රධාන දෙයක් තමයි මේ ඉම්පැක්ට් එක කියන එක. මේ කිසියම් ප්‍රවෘත්තියක් ඇති කරන බලපෑම. නමුත් බොහෝ දුරට මේ දේශුනික විපර්යාසය නිසා සිදුවන මරණ තාම මේ සංඛ්‍යාත්මකව මේක හරියට තක්සේරු කරලා නැහැ. ඒ නිසා අපි දන්නේ නිශ්චිතව කොපමණ පිරිසක් මරණයට පත් වෙනවද කියලා. ඉතින් ඔබ අර පළමුවෙන් අසූ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා නම් ඔව් මම හිතන්නේ අපිට තියෙන ලොකුම අභියෝගය මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවට පස්සේ මේ කොවිඩ් 19 වසංගතයට වඩා තවත් ලොකු ප්‍රශ්න තියෙනවා සංජීවනි. දැන් උදාහරණයක් හැටියට මේක කොවිඩ් එකෙන් මේ තත්ත්වය වඩා තීව්‍ර කරා. සාගින්නට වදුරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව දවසකට UNICEF එකේ සංඛ්‍යා ලේඛන වලට අනුව දවසකට ළමයින් 22000ක් මැරෙනවා කන්නේ නැතුව. සෑම ගත වෙන සෑම පැය 27කටවත් තවත් ළමයි 24000ක්. අපිට ඕනනම් පුළුවන් අපි නිතර කියන දෙයක් හැමදාම උදේට අපිට පුළුවන් පත්‍රික හෙඩ්ලයින් එකක් දෙන්න පහුගිය පැය 24 කන්නේ නැතුව ළමයි 22000ක් මැරුණා කියලා. හැබැයි මේ කොවිඩ් එක එන්න කලින් අපි දන්නේ මේ වෙන විදිහට තත්ත්වය මොකද්ද කියලා. බ්‍රසීලය වගේ රටවල ජනාධිපති අසුරන්ට පවා බලපෑම් එල්ල කරපු ඉන්දියාව වගේ රටවල බොහෝ දරුවන් පිරිසක නැත්නම් දරුවන් 500 ගණනකට 600 ගණනකට පවා දෙමාපියන් අහිමි කරපු ඇතැම් රටවල මරණ සංඛ්‍යාව දහස් ගණනින් සිද්ධ වුණු කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අපි මීළඟට කතා කරන්න සූදානම්. ඇත්තටම වර්තමාන වෙනකොට කොහොමද අලුතින් වර්තාවන තොරතුරු? පළවෙනිම කාරණේ තමයි සංජීවනි මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙන විට තීරණයක් කරගෙන තිබෙනවා. අර මේ ග්‍රීක අක්ෂර මාලාවට අනුව මේ කොවිඩ් 19 ප්‍රභේද නම් කරන්නට. මොකද මේ එක එක මේ පැන නගින කලාප අනුව මේ නම් කිරීමට යාම ඇතුලේ විශාල ගැටලු පැන නැගිලා තිබෙනවා. ඉන්දියාවට ලොකු ප්‍රශ්නයක් වුණා. ඉන්දියාවට ප්‍රශ්නයක් වුණා. අනෙක් අතට දැන් ඔය මේ සංඛ්‍යාලේඛන මේ මාධ්‍ය හරියට වාර්තා කරනවාද කියන සැකයක් තියෙනවා. ජනාධිපති හිටපු ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේක මේ චයිනා වෛරස් එකක් කියලා හඳුන්වුවාට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය තුල අනෙක් අතට යුරෝපය තුල මේ අර ආසියානු සම්භාවයක් තිබෙන පුරවැසියන් ඉලක්ක කරගෙන මේ වෙන පිට අර මේ කියන්නේ මේ හේට් ක්‍රයිම්ස් කියලා කියන්නේ සිතාමතාම මේ වෛර සහගතව සිදු කරන මේ ප්‍රහාර වර්ධනයක් වෙලා තිබෙනවා. මේ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ග්‍රීක අක්ෂරමාල අතර මුං විවිධාකාරයේ කතිකාවතක් ගොඩනැගුණා. මේ කොහොමද මේ වෛරස් නම් කරන්නේ කියලා ග්‍රීක දෙවිවරුන්ගේ නමින් නම් කරනවාද, ඊට පස්සේ අනෙක් අතට වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් වලින් තවත් එකක් ආවා මේ VOC1 VOC2 කියලා. නමුත් ලෝක අපි දැකින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියට ඇඩ්‍රස් අඩනම් ගෙබ්‍රේසස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණයක් අරගෙන තිබෙනවා මේ වෛරස් නම්කරන්න. දැන් අපි දන්නවා මේ එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, ඉන්දියාව මේ ප්‍රභේද මෑතකදී ලෝකේ කතාබහට ලක් වුණු මේ වෛරසයේ විවිධ ප්‍රභේද වේරියන්ස් මේ ප්‍රභේද හතර නම් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුව ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා සොයාගන්න ස්ථාන අනුව මේක මේ තව තවත් මේ අක්ෂර මාලාවේ පහළට යන ආකාරයට අපි දන්න තව ප්‍රභේද කොපමණ සංඛ්‍යාවක් එයිද කියලා. ඉතින් අද මේ ඉතාම වැදගත් ලේඛනයක් තිබෙනවා මේ මහාචාර්ය
කෙරන් ලෙවි ද කන්සර්වේෂන් කියන සංගරාවේ ඔහු අපූරු ලිපියක් සම්පාදනය කරලා තිබෙනවා. මේ ඔහු කියන මේ මම්මගේ ළමයින්ට පළවෙනි දෙන අසයින්මන්ට් එක මේ පළවෙනි පැවරුම තමයි හැම විටම මේ වෛරසයක් ආකාරයට හිතන්න කියලා මේ මේ වෛරසයකට මුහුණ දෙනකොට. ඉතින් මේකේ මේ මේ ප්‍රධාන වශයෙන් ඔහු ඉදිරිපත් කරන තර්කය තමයි රටවල් ගණනාවක් තමන්ගේ ජනගහනයෙන් උපරිම ජනසංඛ්‍යාවක් එන්නත්කරණයට ලක් කිරීමේ තත්ත්වයක් තුළ දිනිදු රටවල් වලට සිද්ධ වෙලා තිබෙනවා. තව දුරටත් තමන්ගේ රටවලට එන්නත් පැමිණෙන තෙක් බලා සිටීමට විශේෂම දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් සංජීවනි තමන්ගේ ජනගහනයෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් මේ වන විටත් එන්නත්කරණයට ලක් කරා. අවසන් සමහර රටවල් තිබෙනවා තවමත් 1%ක්වත් එන්නත් ඇවිල්ලා නැහැ. ඉතින් බොහෝ දුරට මේ යථාර්ථයේ තමයි මේ මහාචාර්යලා පෙන්ලා දෙනවා මේ වසංගත රෝග අර හියුමන් හොස්ට් තමන්ගේ මේ ආගන්තුක මේ පුද්ගල ආගන්තුකයා ඔවුන් සියල්ල ඝාතනය කරන්නේ. මොකද එතකොට වෛරස් වලට පැවැත්මක් නැහැ. මේ නිසා පරම්පරාවෙන් අර ජෙනටික් මැටීරියල්ස් ඊළඟ පරම්පරාවටත් උන් රැගෙන යනවා. ඉතින් මේක තමයි පරිණාමයේ සිද්ධාන්තයක්. ඉතින් මේ නිසා මේ මේ මහාචාර්ය පෙන්ලා දෙනවා ඔය SARS කවුටු කියන වෛරසය බොහොම මේ සූක්ෂම වෛරසයක්. ඉතින් මේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සහ නව ප්‍රභේද හට ගැනීම වැළැක්වීමට නම් කළ යුතු හොඳම දේ තමයි හැකිතාක් ඉක්මනට උපරිම ජනසංඛ්‍යාවක් එන්නත්කරණයට ලක් කිරීම සහ ඔහු තාම නිර්දය ලෙස විවේචනය කරනවා මේ බටහිර බලවත් රටවල් අනුගමනය කරන එන්නත් පිළිබඳ ප්‍රතිපත්තිය. මොකද ඔවුන් හිතනවා තමන්ගේ රටවල ජනතාව එන්නත්කරණයට ලක් කරාට පස්සේ මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා. නමුත් මේ වෛරසයේ සෙසු කලාපවල ව්‍යාප්ති වීමේ ප්‍රතිඵලයක් හැටියට නව ප්‍රභේද හට ගැනීම තුළ ආපසු පෙරලා ඒ රටවලට ඇතැම් විට ප්‍රතිශක්තිකරණයට ඔරොත්තු නොදෙන ආකාරයේ නව වෛරස් ප්‍රභේද හට ගැනීමේ අවධානමක් තිබෙනවා මේ මහාචාර්යවරයා ඒ බව තමන්ගේ මේ නවතම අධ්‍යයනයෙන් අවධාරණය කර තිබෙනවා. උතුරු ඇට්ලන්ටික් ගිවිසුම් සංවිධානය එහෙම නැත්නම් නේටෝ සංවිධානය ඉදිරි සැසියක් පිළිබඳව තොරතුරුයි මේ කියන සූදානම් වෙන්නේ. අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේ මේ තියෙන ස්වභාවයත් එක්ක ඔවුන්ගේ ඉදිරි සැසිය තුළ කොයි ආකාරයේ තොරතුරු කතා බහ වේවිද? ඇත්තටම දැන් උතුරු ඇට්ලන්ටික් ගිවිසුම් සංවිධානය මේක අපි කියන මේ නේටෝ කියලා හඳුන්වන නෝත් ඇට්ලන්ටික් ට්‍රීටි ඕර්ගනයිසේෂන් මේක 1949 වසරේ ආරම්භ වුණේ ඔය බකට මේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ අර ලෝකේ කඳවුරු දෙකක් තිබුණ එකක් තමයි අර කමියුනිස්ට් දෘෂ්ටිවාදයට නායකත්වය ලබා දීපු USSR එක සෝවියට් සංගමයේ අනෙක් අතට ධනේශ්වර කඳවුරට නායකත්වය ලබා දුන් ඇමරිකා එක්සත් ජනපදයේ. ඉතින් මේ කොමියුනිස්ට්වාදයෙන් නැගෙනහිර යුරෝපයේ විශේෂයෙන්ම ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිඥාවක් දෙමින් තමයි මේ උතුරු ඇට්ලන්ටික් ගිවිසුම් සංවිධානය ආරම්භ වුණේ. අපි දන්නවා මේ නිරවිද සමය සමාවෙන්න 1991 වෙනි විට සෝවියට් සංගමයේ විදැවැටීමත් එක්කම මේක නිරවිද සමය අවසන් වුණා. හැබැයි නේටෝව තවදුරටත් ලෝකයේ විවිධ කියන විශේෂම යුරෝපා කරේ එකින් එක රටවල් තමන්ගේ සංගමයේ සමාජිකත්වයට බඳවා ගනිමින් අපි මේ දකින්නේ මේ ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් නේටෝවේ මහලේකම්වරයා සංජීවනි හිනා වෙන්න එපා. ඔහු තමයි නොබෙල් සාමතියාග කමිටුවෙත් ප්‍රධානියා. ඒ කියන්නේ ලෝකයේ ප්‍රබලම යුද සංධානයේ නායකයා තමයි මීළඟ සාමතියාගේ කාටද දෙන්නේ කියලා මේ තීරණය කරන්නේ. මේක ඉතාම බලගත යුද සංධානයක්. රටවල් 30ක් දැන් මෙහි මේ වෙන විට 30 වෙනි රටත් මෙහි සමාජිකත්වයට බඳවාගෙන අවසන්. එහි ලබන මාසේ පැවැත්වෙනවා නෝත් ඇට්ලන්ටික් ට්‍රීටි ඕර්ගනයිසේෂන් එක ඊළඟ සමුළුව මේ මාසේ. අද පළවෙනිදා මේ මාසේ පැවැත්වෙනවා. එතකොට මේ තවත් සමුළුවක් නෙවෙයි මේකේ න්‍යායපත්‍රයේ ප්‍රධාන කාරණා ගණනාවක් තිබෙනවා. මේක ඇත්තටම ගත්තොත් එම මේක අර ඇමරිකා එක්සත් ජනපදයේ මේ ලෝක යුද ව්‍යාපෘති තමන්ට අභිමත පරිදි මේ ලෝකය කොහොමද මේ හසුරුවන්නේ පාලනය කරන්නේ කියන කාරණේදී යොදා ගන්න සඳහනේ. මේක තමයි 2001 ඔක්තෝබර් මාසයේ අෆ්ගනිස්තානයට පහර දුන්නේ. 2003 වසරේ ඉරාකේ සදාම් හුසේන්ගේ පාලනය පෙරලා දැමීමට මුල් වුණේ. 2011 වසරේ ලිබියාවේ මුවම්මර් ගඩාෆිගේ පාලනය පෙරලා දැම්මේ. ඉතින් මේක මේ බලගත යුද සන්ධානයක්.
මූලික වශයෙන් මේකේ කතාබහට ලක්වන කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි මේ රුසියාව. ඔය 1949 මම කියපු ආකාරයටම මේ තම තමන්ගේ රටවල භෞමික අඛණ්ඩතාවය කොහොමද ආරක්ෂා කරගන්නේ කියන කාරණය. හැබැයි සෝවියට් සංගමයේ විදවටුනට පස්සේ අපි දැක්කා පැරණි සෝවියට් සංගමයට අයත් වෙලා තිබුණු රටවල් එකින් එක මේ මේ සංගමයේ තමන්ට සමාජිකත්වයට බඳවා ගත්තා. ඉතින් රුසියාව ඇත්තටම ගත්තොත් රුසියාවේ තර්ජන දෙකක් තිබෙනවා නේටෝවට. එකක් අර කන්වෙන්ෂනල් කියලා හඳුන්වන මේ සාම්ප්‍රදායික තර්ජන සහ සාම්ප්‍රදායික නොවන නේටෝවට න්‍යෂ්ටික තර්ජනයක් තිබෙනවා. ඉතින් මේක එක කාරණයක්. අනිත් එක දෙවෙනි කාරණේ තමයි චීනය. චීනය හා සම්බන්ධ නේටෝවේ අභියෝගයේ තරමක් සංකීර්ණයි. මොකද චීනෙන් මූලික වශයෙන් ගත්තොත් එහෙම චීනය මේ වෙන විට ලෝකයේ විවිධ කලාපවල යටිතල ව්‍යුහ පාසුකම් සංවර්ධනය අනෙක් අතට චෝදනාවක් තිබෙනවා. චීනය මේ අසත්‍ය තොරතුරු පතුරනවා කියලා අනෙක් අතට 5G වගේ මේ තාක්ෂණය හා සම්බන්ධව තිබෙන අභියෝග. තුන්වෙනි කාරණේ තමයි මේ නේටෝ රටවල ආරක්ෂක වීදම කියන කාරණේ. මොකද නේටෝවේ මේ දැන් මේ ආර්ථික අර්බුදත් එක්කම විශේෂයෙන් මේ උතුරු අට්ලාන්තික ගිවිසුම් සංවිධානයට අයිති රටවල් තමන්ගේ යුද වියදම අඩු කරලා තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය 2006 වසරේ පැවති නේටෝ සමුළුවේදී පොදු එකඟතාවක් ඇති වුණා. මේ සෑම රටකම දළ දේශ නිෂ්පාදිතයෙන් 2%ක් ආරක්ෂාව සඳහා වෙන් කිරීමට. හැබැයි තාම මේ 2020 වෙනකොට රටවල් 7ක් පමණයි තමන්ගේ දළ දේශ නිෂ්පාදිතයෙන් 2%ක් ආරක්ෂාව සඳහා වෙන් කරලා තියෙන. ඇමරිකා එක්සත් ජනපදයේ ඇත්තටම ඇමරිකාවේ වුමනා යපාකම් වලට අනුව තමයි නේටෝ පිහිටුවාගත්තේ, ක්‍රියාත්මක වන්නේ. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ මේ නිසා මේ නේටෝ රටවල් තමන්ගේ යුද වියදම 2%කට වඩා මේ දළ දේශ නිෂ්පාදිතයෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් නොකරන තත්ත්වයක් තුළ මේකේ බර වැඩිපුර දරන්නට වෙලා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඉතින් ඇත්තටම මේ නිසා තමයි ඔය ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ලෙස විවේචනය කිරීම නේටෝ රටවල්. හැබැයි අපි දන්න ජෝ බයිඩන්ගේ ප්‍රවේශය ඊට වඩා වෙනස්. ඔහු මෙවර සමුළුවේදී උත්සාහ ගනී කියලා විශ්වාස කරනවා ඒත්තු ගන්වන්නට මේ රටවලට කොහොමද මේ ආරක්ෂක වීදම් වැඩි කරන්නේ. තුන්වෙනි හතරවෙනි කාරණය තමයි කළු මුහුද හා සම්බන්ධ. මොකද යුරෝපයේ සහ ආසියාව ඒ වගේම කොකේසියානු කලාපයේ අතර ඉතාම වැදගත් මේක කියන ඉංග්‍රීසියෙන් ක්‍රොස් රෝඩ් එකක් කියලා සන්ධිස්ථානයක් හැටියට තමයි සැලකෙන්නේ. ඉතින් මේ කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශය මේ නේටෝ මෙවර සමුළුවේදී විශේෂයෙන් කතාබහට ලක්වීමට හේතුවක් තමයි කළු මුහුද දැන් රුසියාවේ රුසියාවට අයිති ප්‍රදේශයක් බවට පත් වෙලා තිබෙනවා. මොකද 2014 වසරේ අර යුක්‍රේනයට ආයත්ත පැවති ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියාව අත්පත් කර ගැනීමත් එක්කම කළු මුහුද ආශ්‍රිතව නේටෝ ක්‍රියාකාරීත්වයට විශාල පහරක් එල්ල වෙලා තිබෙනවා. ඉතින් මේස ඇත්තටම මේක කොච්චර ප්‍රබලද කිව්වොත් එහෙම සංජීවනි ඔය වික්ටර් යනුකොවිච් යුක්‍රේනයේ හිටපු නායකයාගේ පාලනය වෙනස් කරාට පස්සේ තමයි ඔය ක්‍රයිමියාව රුසියාවේ කොටසක් හැටියට මේ අතන ජනමත විචාරණයක් වගේ නවුන් තීරණය කළා යුක්‍රේනින් වෙන්වන්නට ක්‍රිමියාවේ ජනතාව. අනතුරුව රුසියාව තමන්ගේ රටේ කොටසක් හැටියට ක්‍රිමියාව ඇඳගත්තා. එමේ ක්‍රිමියා අර්ධද්වීපයේ ආශ්‍රිතව තමයි තියෙන්නේ රුසියාවේ තිබෙන මේ රුසියාවට ඔය වෝම් වෝට පෝර්ට්ස් දෙකයි තියෙන. එකක් තියෙන්නේ සෙබස්ටපෝල් වල, ඒ කියන්නේ මේ කළු මුහුදේ. අනෙකක් තියෙන්නේ සිරියාවේ මධ්‍යදරණී සාගරයේ ටාටස්. මේ දෙක නේටෝ වල තියෙන ආරක්ෂක අභියෝගයක්. මොකද සීතල කාලයක් එනකොට රුසියාවේ තිබෙන අර උතුරු ප්‍රදේශවල තිබෙන මේ වරායන් මිදෙනවා රුසියාවට එන්න බෑලියට. මේ දෙක රුසියාවට වැදගත්. එකක් කළු මුහුදේ තිබෙන සෙවාස්ටපෝල් බේස් එක, අනෙක් එක තමයි ස්ටාටස් බේස් එක වගේ සිරියාවේ තිබෙන. දැන් හරියට බැලුවොත් එහෙම මේක තමයි බහුදේශපාලනය කියලා කියන්නේ. යුක්‍රේනයේ අර්බුදයක් ඇති වෙලා බටහිර රටවල් වල මැදිහත් වීමෙන් යුක්‍රේනයේ පාලනය තන්ත්‍රය වෙනස් කරපු ගමන් රුසියාව ක්‍රිමියාව අල්ලගත්තා. ඒකල කළු මුහුදේ නේටෝවේ ක්‍රියාකාරීත්වය අඩපණ කරා. 2015 වසරේ සිරියාවේ යුද්ධයට රුසියාව තීරණාත්මක මැදිහත් වීමක් සිදු කරමින් බෂර් අල් අසාද්ගේ හමුදාවන්ට සහාය පිණිස IS ත්‍රස්තවාදය සිරියානු භූමියෙන් එරෙකට කියන්න පුළුවන් මුලින් උපුටා දානවා කියලා. ගොඩක් වෙලාවට බටහිර මේ මාධ්‍යවල කියන්නේ මේක ඇමරිකාව කරගෙන, ඇත්තම කරේ මේක රුසියාව. රුසියාව මේක කරේ. රුසියාවට මේ ස්ථාන දෙක වැදගත්. මධ්‍යදරණී සාගරයේ කළු මුහුද. ඉතින් නේටෝවේ මෙවර සමුළුවේදී ප්‍රධාන න්‍යායපත්‍රයේ ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා
කොහොමද මේ කළු මුහුදේ සහ මධ්‍යධරණී සාගරයේ රුසියානු බලපෑම සහ ඊළඟට ඉන්දියන් සාගර කලාපයේ වර්ධනය වන චීනයේ බලය යටපත් කරන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් මේ නිසා මේ රටවල් 30 මේ හමුව පිළිබඳව ලෝකයේම අවධානය යොමු වෙලා තිබෙනවා. අපි දැන් යමු චීනයට. චීනයේ තිබුණු ප්‍රශ්නය තමයි ජනගහන වර්ධන වේගය පාලනය කිරීම. මේ නිසා ඔබ දන්නව ඕම් කලකදී ගෙනාව එක්තරා ප්‍රතිපත්තියක් එක් පවුලකට එක දරුවෙක් කියන ප්‍රතිපත්තිය. ඊට පස්සේ 2016 අවුරුද්දේ මේ වෙනස් වෙන එක පවුලකට දරුවන් දෙදෙනෙක් හදන්න පුළුවන් කියලා කියනවා. ඔන්න 2021 අවුරුද්දේ මේ වෙනකොට නැවතත් එය වෙනස් වෙලා තිබෙනවා. මොනවද මේ තොරතුරු අලුත්ම? චීනයේ දැන් කාලයක් අපි දන්නවා මේ චීනය ඉන්දියාව වගේ රටවලට මේ ජනගහනය කියන එක ප්‍රශ්නයක් බවට පත් වුණා. ලෝක ජනගහනය ගත්තොත් බිලියන 7.89ක් වගේ. මේකෙන් 1.4ක් බිලියන ඉන්නේ චීනේ, ඊට සමාන සංඛ්‍යාවක් ඉන්නවා ඉන්දියාවෙන්. එතකොට මේ දෙක එකට කරුත් එහෙම අපි ලෝක ජනගහනයෙන් 3/1ක් විතර ඉන්නේ රටවල් දෙකක. මේ චීනයට කාලයක් තිබුණ අභියෝගයක් තමයි මේ වැඩිවන ජනගහනය කොහොමද පාලනය කරන්න කියලා. හැබැයි විශේෂම 1977 ඩෙන්ග් ෂෝපින් බලයට පත් වුණාට පස්සේ 1979 මේ වෙළඳපළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරාට පස්සේ දශක 4ක පමණ කාලයක් ඇතුළත චීන ආර්ථික වෘද්ධිය මේ සාමාන්‍ය 10%ක 11%ක ආර්ථික වර්ධන වේගයක් චීනය වාර්තා කරා. චීනයේ විශාල ජන සංඛ්‍යාවක් දිලිඳුකමින් මුදවා ගත්තා. මේ අතරම තියෙන ප්‍රශ්නයක් තමයි සංජීවනී මේ ඔය රටක් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වෙන කොට රටේ අර වැඩිමහලු ජනගහනය ඉහළ යාමක් තියෙනවා. අනෙක් අතට මේ අර දරු උපත් සංඛ්‍යාව පහළ බැසීමක් වාර්තා වෙනවා. දැන් චීනය තීරණය කරලා තිබෙනවා, මොකද දැන් ඔබ කිව්වාකාරයටම දැන් චීනය මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවට පස්සේ චීනය මේ 2016 වසරේ එක් අර වන් චයිල් පොලිසි කියලා කියන්නේ එක දරුවෙක් කියන ප්‍රතිපත්තිය, මේක පස්සේ මේ විශේෂම 2016 තමයි 2 චයිල් ලිමිට් එකක් ඇති කරේ. දැන් චීන ජනාධිපති ෂී ජින්පින් නවතම ක්‍රියාමාර්ගයට අනුමැතිය ලබා දීලා තිබෙනවා මේ කොමියුනිස් පක්ෂ ඉහළ නායකයන්ගේ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට. ඒ අනුව තමයි චීනය තීරණයක් කරගෙන තිබෙන්නේ දරුවන් 3 දෙනෙකු හදන්ඩ දෙමව්පියන්ට අවසරයක් ලබා දීලා තිබෙනවා. මොකද මේ මෑතකදී චීනය කරා ඉතාම මේ චීන ජනගහනය පිළිබඳව මෑතකදී සිදු කරපු විශාලතම සංගණනය. මේ සංගණනයෙන් තහවුරු වුණා මේක සංඛ්‍යාලේඛන වලට අනුව පසුගිය අවුරුද්දේ දරුවන් මිලියන 12ක් තමයි ඉපදිලා තියෙන්නේ. මේ 2016 අවුරුද්දේ මිලියන 18ක් දරුවෝ ඉපදුනා. හරි. එතකොට මේ සංඛ්‍යාලේඛන වල අනුව පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා මේ චීනයේ ජනගහනය එන්න එන්න අඩු වෙනවා කියලා. මේ ප්‍රවණතාවේ මැඩපැත්වීම සඳහා තමයි චීනය විශාල ප්‍රතිපත්ති මේ වෙනසක් සිදු කරමින් එක පවුලකට දරුවන් 3 දෙනෙකු හැදීමට අවසරය ලබා දීලා තියෙන්නේ. ප්‍රංශ බ්‍යුරු ටෙනිස් තරගාවලිය පිළිබඳව අපූරු පුවතක් නැත්නම් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව අපූරු පුවතක් සම්බන්ධයෙන් තමයි අපි ඊළඟට අපිට කියන සූදානම් වෙන්නේ. ඔව්, මේ අපි ටෙනිස් තරග ප්‍රධාන ටෙනිස් තරග මේ 4ක් තියෙනවා. මේවට අපි ඉංග්‍රීසියෙන් කියන මේජර්ස් කියලා. මේ මේජර්ස් කියන ටෙනිස් ශූරතා ගත්තොත් මේක මේ ලෝකේ කතාබහට වැඩිවෙන් ලක් වෙන වැඩිපුර මාධ්‍ය අවධානයක් යොමු වෙන සමහරට වැඩිපුර මුදල් ප්‍රමාණයක් ලැබෙන තරගාවලිය. ඉතින් මේ තරගාවලිය ඔය එක පැත්තකින් ඇමරිකාව, අනෙක් අතට ප්‍රංශය, අනෙක් එක ඔස්ට්‍රේලියාව, අනෙක් එක මේ එංගලන්තේ විම්බල්ඩන් කියන එක. මේ තරගාවලි 4 කෙරෙහි ලෝකයේම විශේෂ අවධානයක් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ ඔය මේජර්ස් කියලා හඳුන්වන තරගාවලිය ඔය පටන් ගන්නේ ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලිය ජනවාරි මාසයේ මැද අපි මේ දකින්න නාවේ ඔසාකා. ඊට පස්සේ ප්‍රංශ විවෘත තරගාවලිය මැයි මාසයේ සහ ජූනි මාසේ මුල පැවැත්වෙනවා. විම්බල්ඩන් එක ජූනි වල සිට ජූලි අග දක්වා, US ඕපන් එක ඇමරිකානු විවෘත තරගාවලිය අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා. ඒ කියන්නේ මේ හැම තරගාවලියක්ම සති 2ක පමණ කාලයක් පැවැත්වෙනවා. ජපාන ටෙනිස් ක්‍රීඩිකා නායෝමි ඔසාකා වයස අවුරුදු 23යි තීරණයක් ගෙන තිබෙනවා
ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා තරගාවලින් ඉවත් වන්නට මේකට හේතුව තමයි ඇයට ඉරිදා දිනේ ඩොලර් 15000ක දඩයක් නියම කරා ඇයට අනතුරකින් මුකුත් කරා මේ තමන්ට මේ තරගාවලිය ලැබෙන මේ කිරුළ පව අහිමි කරනවා කියලා මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් අර පළමුනි වටේ ජයග්‍රහණයෙන් පස්සේ මේ පැවැත්විය යුතු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබෙනවා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීම ඔසාකා වර්ජනය කරා මේවා හඳුන්වන්නේ මේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉවෙන්ට්ස් කියලා නවීන ඔසාකාට තර්කයක් තිබෙනවා අය කියනවා මේ තරගයක් ජයග්‍රහණය කරාට පස්සේ අර ප්‍රතිබාධියා එක පැත්තකින් මේ හැලුවට ලක් වෙනවා සහ මානසික පීඩාවකට ලක් වෙනවා මේ නිසා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට මම සහභාගී වෙන්නේ නැහැ කියලා කොහොම වුණත් ඇයට එරෙහිව ගත්ත තීරණයට පිළිතුරු වශයෙන් ඇය ලෝකේ අංක දෙක ටෙනිස් ශූරි හැටියට තමයි ඔසාකා සැලකෙන්නේ ඇය තීරණයක් ගෙන තිබෙනවා ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය වර්ජනය කරන්නට හොඳයි ඒතරතුරත් එක්කම අපි අද වැඩසටහනින් සමගන්නවා හිටු දසනක් සුපුරුදු වේලාවට ඔබ හමුුණ බලාපොරොත්තු වෙන අද දවසේ වැඩසටහනට සමුදෙන්න ඉතින් අද දවසේ මිතුරුතුරු විශ්ලේෂණය කරන්න සිවුදෙස මැදිරියට එකතු වුණේ ප්‍රවීණ විදේශ වෙද්දී විචාරක මාධ්‍යවේදී විජේදසා නායකයි බොන්නුඹට බොහොම ස්තුතියි එහෙනම් හිටු පුරුදු වේලාවට ආයතන වෙමු උදැසනම ඔබට සුබ දවසක් ආයුබෝවන්